www.discussion.lk. මේෂ ලග්නේ, මේෂ ලග්නෙන් උපන් ඔබගේ මෙම සතියේ පවතින ග්‍රහචාරය අනුව පෙනී යන්නේ ඔබ දුරබැහැර වන්දනා ගමන් බිමන්වල යෙදීමට හෝ විදේශ ගතවීමට බලාපොරොත්තු වෙන අයෙක් නම් ඒ සඳහා ඉදිරිපත් වීමෙන් එම කටයුතු සාර්ථක කර ගැනීමට සුදුසු සතියක් බව පෙන්වා පෙනේ. ඒ වගේම මේ සතිය තරමක් කාර්ය බහුල සතියක් වුවද එම කාර්ය බහුලතාවයේ සතිය මැද තුලදී බොහෝ දුරට මෙකී යා හැකි බව පෙන්වා දිය හැකිය. වෘෂභ ලග්නේ, සිකුරු හිමි වෘෂභ ලග්නෙන් උපන් ඔබ වගා කටයුතු හෝ කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන අයෙක් නම් මේ සතියේ එවැනි කටයුතු වලට යෙදීමෙන් එම කටයුතු සාර්ථක වන බවත් පෙන්වා දිය හැකිය. විශේෂයෙන් බිම් සකස් කිරීම, සීසෑම් වැනි කටයුතු වලදී කටයුතු කිරීමට සුදුසු සතියක් වන බවත් එම කටයුතු සාර්ථකව නිමා කර ගැනීමටත් අවස්ථාව ලැබෙන සතියක් බව පෙනේ. මිතුන ලග්නේ, මිතුන ලග්නෙන් උපන් ඔබට මෙම සතිය මංගල යෝජනා පැමිණීමටත් අලුතෙන් හිත මිතුරන් හඳුනා ගැනීමටත් අවස්ථාව ලැබෙන සතියක් වන බව පෙනේ. ඔබ බණ භාවනා කරන අයෙක් හෝ ඔබගේ සිතවිලි කළමනාකරණ කර ගැනීමට හෝ සිතුවිලි දියුණු කිරීමට උත්සාහ කරන අයෙක් නම් එසේ කිරීමෙන් ඔබට පවතින ගැටලු, ප්‍රශ්න, අවිශ්වාසයන් निराකරණය කර ගැනීමට හැකියාව ලැබෙන සතියක් බව පෙනේ. කටක ලග්නි, කටක ලග්නෙන් උපන් ඔබගේ පවුලේ වයෝවෘද්ධ ඥාතියෙක් ඥාතීන් සිටී නම් ඒ අයට තරමක් පවතින අසනීප තත්ත්වයන් උග්‍ර වීමට හේතුවන සතියක් වන බැවින් එවැනි අයට අයගේ සෞඛ්‍ය තත්ත්වයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පෙනේ. වෛද්‍ය උපදෙස් හා බේත්තේ කලට වේලාවට කිර කර ගැනීමෙන් එම අසාධ්‍ය තත්ත්වයන් බොහෝ දුරට මගහරවා ගැනීමට අවස්ථාවක් ලබා ගැනීමට හැකියාව තිබෙන බව පෙනේ. සිංහ ලග්නි, සිංහ ලග්නෙන් උපන් ඔබගේ මෙම සතියේ පවතින ග්‍රහචාරයට අනුව පෙනී යන්නේ ඔබගේ බිරිඳ හෝ ස්වාමියා සමග වඩාත් අවබෝධයෙන් හා ඉවසීමෙන් කටයුතු කළ යුතු සතියක් බව පෙනේ. ඇතම් විට යම් යම් මත ගැටුම් ඇතිවීමටත් ඒවා निराකරණය කර ගැනීමේදී ඇතිවන ගැටලු නිසා එම තත්ත්වයන් උග්‍ර වීමටත් ඇති හේතුවන බැවින් බොහෝ අමුසැමියන් මෙම සතිය තුළ ඉවසීමෙන් අවබෝධයෙන් කටයුතු කළ යුතු සතියක් වන බව පෙනේ.
ඔබට බුදමහා දසාවක් හෝ සිගුරු සඳුගේ දසාවක් අතුරු දසාවක් මේ වන විට පවතින්නන් එම කටයුතුවල බොහෝ දුරට අවම වන බවක් දක්නට ලැබෙන බවත් පෙන්වා දිය හැකිය. කන්‍යා ලග්නේ කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ ගමන් බිමන් සඳහා මේ සතිය කුලී පදනමක් මත හෝ එසේත් නොමැතිව හිතවතුන්ගේ යානවාහන ලබා ගැනීමෙන් එම ගමන් බිමයන් කිරීමෙන් වැළකිය යුතු සතියක් වන බවද පෙනේ. ඔබට තරමක් හදිසි අනතුරු තුවාල ඇතිවීමට හේතුවන බැවින් විශේෂයෙන් යානවාහන පදවන්නන් ගුවන් ගමන්වල යෙදෙන්නන් තාමත්ම කල්පනාකාරිව කටයුතු කළ යුතු සතියක් බව පෙනේ. තුලා ලග්නේ සිගුරු හිමි තුලා ලග්නෙන් උපන් ඔබ සමාජ සේවා හෝ දේශපාලන කටයුතුවල යෙදෙන අයෙක් නම් මෙම සතිය තුළ එම කටයුතුවල යෙදීමෙන් එම කටයුතු වල දියුණුවක් දක්නට ලැබෙන බව පෙනේ. ඔබගේ අනුග්‍රාහකයන්ගේ සම්බන්ධතාවය මත ඔබට නව සමාජිකයන් හඳුනා ගැනීමටත් යම් යම් සමාජ සේවා කටයුතු වල යෙදීමෙන් මහජනයාගේ ආදරේ ගෞරවය ලබා දීමට හේතු වන සතියක් බව පෙනේ. වෘශ්චික ලග්නේ වෘශ්චික ලග්නෙන් උපන් ඔබ ක්‍රීඩා කටයුතු හෝ කලා කටයුතු වල යෙදෙන අයෙක් නම් ඔබගේ එම කටයුතු වල දියුණුවක් දක්නට ලැබෙන බව පෙනේ. විශේෂයෙන් ගුරු සිකුරු හෝ කුජගේ දසාවක් පවතින්නේ නම් එම කටයුතු ඉතාමත්ම වේගවත්ව ඉක්මනින් සිදුවෙන සතියක් වන බවද පෙන්වා දිය යුතුව ඇත. ධනු ලග්නේ ඔබ නීතිය හෝ දේශපාලනය හෝ සමාජ සේවා වැනි කටයුතුවල යෙදෙන අයෙක් නම් එසේම ආගමානුකූලව කටයුතු කරන කෙනෙක් නම් ඔබට විදේශ ගමන්වල යෙදීමටත් මෞරට තුළ ගමන් බිමන් අධිකවීමටත් හේතුවෙන සතියක් බව පෙන්වා දිය යුතුව ඇත. සාමාන්‍යයෙන් පොදුවේ ගත් කල ධනු ලග්න හිමියන්ට මෙම සතිය සුභ බල දෙන බවත් රාහු හෝ කුජ ශනි වාගේ අසුභ ග්‍රහයෙක්ගේ දසාවක් පවතින්නේ නම් තරමක් අපල තින සතියක් බවද පෙන්වා දිය යුතුව ඇත. මකර ලග්නේ ශනි හිමි මකර ලග්නෙන් උපන් මෙම සතිය ඔබගේ ආර්ථික දියුණුවත් පෞද්ගලික දියුණුවත් ලබා දෙන සතියක් වන බැවින් මෙම සතිය ඔබට තාමත්ම යහපත් කාලයක් සතියක් වන බව පෙන්වා දිය හැකිය. සෙනසුරු ලග්නේ ගමන් කිරීමත් ලග්නේ රාශියේ තිබුණද ඔබට යහපත් දසාවක් අන්තරයක් පවතින්නේ නම් ඔබගේ අටයුතු මෙම සතිය තුළ සාර්ථක වන බව පෙන්වා දිය යුතුව ඇත. කුම්භ ලග්නේ ශනි හිමි කුම්භ ලග්නෙන් උපන් ඔබට මෙම සතිය තුළ ඔබගේ ආර්ථික වර්ධනයත් වැඩකටයුතු වල දියුණුවත් පෙන්නුම් කෙරේ. සාමාන්‍ය ග්‍රහචාරයක් පැවතුනද
යන දසාව හෝ අන්තරය විසිදවෙන් දෙර්කානාධිපති වැනි හැටහතරවැනි නවාංසකාධීපතියගේ දසාවක් අන්තරයක් පවතින්නේ නම් ඔබට මෙම සුභඵල බොහෝදුරට අවම වීමට ඉඩ තිබෙන බව පෙනේ. මීන ලග්නය. ගුරුහිමි මීන ලග්නෙන් උපන් ඔබ යෞවනයෙක් නම් ඔබ රැකී රක්ෂා බලාපොරොත්වෙන අයෙක් හෝ ඒ සඳහා ඉදිරිපත්වීම සඳහා සුදුසු ග්‍රහචාරයක් මෙම සතිය තුළ පවතින බව දක්නට තිබෙනවා. මේ නිසා රැකී රක්ෂා බලාපොරොත්වෙන අයෙක් නම් ඔබගේ පවතින ග්‍රහචාරයට සමගාමීව එම කටයුතු අපේක්ෂා කරන්නේ නම් එම රැකී රක්ෂා ලබා දෙන සතියක් සුභ සතියක් වන බවද පෙන්වා දිය යුතු ඇත. www.discussion.lk